ඔබ දැන් මේ ආත්මේ මේ කාර්යය ඉතාමත් හොඳින් කළා. එහෙනම් ඔබට ලබන ආත්මේ වෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. මේ ආත්මේම හෙට අනිද්දාම ඒ යහපත් ප්‍රතිඵල ඔබට පළ දේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද ඒ යහපත් ප්‍රතිඵල ලැබේ කියලා බලාපොරොත්තුවක් තියෙනවද? ස්වාසක් ප්‍රේක්ෂක ජනතාව ඔබ වෙනුවෙන් ඒ දේ ඉෂ්ට සිද්ධ කර ඇද්ද? කුමක්ද හිතන්නේ? ඇත්තම මට විශ්වාසයි මගේ ශ්‍රී ලංකාවාසී බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව මට හොඳ ප්‍රතිඵල ලබා දී ඇති කියලා SMS මනාප හොඳින් ලබා දී ඇති කියලා හිතනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා මං හිතනවා මං ඉදිරියට යයි කියලා. කංචන අපි දන්නවා රණවීර උල්ලස්ටා මේ හඬ සංග්‍රාම භූමියේ මෙම සියලුම තරඟකරුවන්ට ගීත ගායනට ලැබෙන්නේ පළවෙනි අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජනට ගන්නට සිදු වෙනවා. මේ සජීවී ගායනයක්. ඒ නිසා අපි වෙන්නට ඕනේ එදා දවසේදී විරතුරු සය දෙනාටම පුංචි පුංචි අඩුපාඩු අත්පත් වුණා. කෝපල ලලිත් වික්‍රමනායකටත් ඒ එලෙසින්මයි. විශේෂයෙන්ම යුග ගීතයක් තෝරාගත් නිසා වෙන්ම ඒ ගීතයට ඔබේ උපරිම හැකියාව මේට වඩා ඉදිරිපත් කරන්න තිබුණා. හොඳ ගීතයක් තෝරා ගත්තා නම් යන වගත් විද්වත් විනිසුරු මඩුල්ලෙන් ඔබ දැන කියා ගත්තා. කොයි විදිහටද ඔබේ ගීතය ඔබ රසවින්දාට පසුව ඒ දේ ඔබට දැනුනේ? යුග ගීතයක් තෝරාගත්තමත් නෙමෙයි මම ගායනා කරලා බලමුට පස්සේ ගායනා කරන්න පුළුවන් කියලා දැනුණා. නමුත් අඩුපාඩු තිබුණා කියලා නිෂ මණ්ඩලේ කිව්වා. ගීතේ විශේෂත්වයක් මත තමයි ගායනා කරේ ගීතේ. අද දවසේදී කෝපල ලලිත් වික්‍රමනායක ඔබත් බොහොම ආසාවෙන් සතුටින් බලාගෙන ඉන්නවා ඇති. බලාපොරොත්තු දල්වාගෙන ඒ විරුතරු පස් වෙනාගේ කණ්ඩායමට ඇතුළත් වෙන්නට මේ මාස 29 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිවෙන ඒ දැවැන්ත වේදිකාවට ගොඩ වෙන්නට. නමුත් ඒ සිහිනය අද දවසේ බොඳ වී යන්නට වුණ මොන වගේ හැඟීමක් ඇති වේද? මෙතෙක් දුර ආවේ ගොඩක් සන්තෝෂයි. යන්න වුණොත් සමුගන්න වුණොත් සමුගන්න වෙනවා. මොකද සොල්දාදුවෙක් හැදියට විඳ දරා ගන්න ශක්තිය මට තියෙනවා. ඒලා මට සමුගන්න පහසු ප්‍රශ්නයක් නෑ. ඇත්තමද? ඇත්තමයි. මාසල සිරින විරුතරෝ බොහොම ආත්ම විශ්වාසයකින් ඉන්නවා ඒ ජය පෙරදුම සමසේ විඳින්ම දරා ගන්නට. කමන්ඩ ඩේමියන්ට කොහොම වෙයිද දන්නේ නෑ. අපි අහමු නේද කංචන? ඔව් ආයෙසා. විරුතරෝ කොහොමත් ආත්ම විශ්වාසයෙන් පිරිපු මාසල දින විරුතරුවත් ඒ ආකාරයෙන්ම ඉතාමත් ස්ථාවර ගමනක්, ඉතාමත් ජයග්‍රහී ගමනක්, විශේෂයෙන්ම විද්වත් මිනිස්සු මණ්ඩලයේ විශිෂ්ට ඇගයුම් මත, වගේම සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ඉතාමත් ඉහළ ජන ප්‍රසාදයක් මත මේ දක්වා රණවීර උල්ලස්ටා වේදිකාවේ ඉදිරියට පැමිණියා. නමුත් අද ඔබේ ප්‍රාර්ථනය ඒ සුපිරි විරුතරු කිරුළ කරා යන විරුතරු පස් දෙනාගේ කණ්ඩායමට ජයග්‍රහී ලෙස ඇතුළත් වන්නට. එහෙම නේද? අනිවාර්යයෙන්. හොඳයි. මම හිතන්නේ ඔබටත් මෙතෙක් දිනක් රණවීර උල්ලස්ටා වේදිකාවේ ඔබේ ප්‍රතිඵල දැනගන්නට රැඳී සිටියාට වඩා වැඩි තැති ගැනීමකින් වෙන්න ඕනේ අද දිනේදී මා අසල රැඳී සිටින්නේ. ඔබට හමුදා නිලධාරියෙක් හැටියට අතීතයේදී ඔබ ගොඩනගාගත් ආකර්ෂණය එවැගේම ජනප්‍රසාදයක් තිබුණා. එය මානුෂ්‍ය මෙහෙයුමේ ජයග්‍රහණයත් සමග රණ විරුවෙක් ලෙස ඒ අභිමානය ඔබට ඔබේ නිල ඇඳුමට වඩාත් වැඩි වැඩියෙන් ජනතාවගෙන් ලැබුණා. නමුත් අද මේ උදාර නිල ඇඳුම තුළ සිටින නිලධාරියාට තවත් අතිශය බහුතර ජනතාව ආදරය කරනවා. ඒ නිලධාරියා තුළ සැඟවුණු කලාකරුවා මම මීට පෙරත් කිව්වා මා නියෝජනය කරන්නේ ත්‍රිවිධ හමුදාවක්. මේ නිල ඇඳුම මේ ලෝකයේ ලස්සනම සහ වටිනම නිල ඇඳුම. දක්ෂ ඒ වගේම මනුස්සයන්
විසින් අඳින නිල ඇඳුමක් ඒක ලෝකෙට පෙන්වලා තියෙනවා අපි ඒ හරහා මං ගීත ගයද්දිත් මට ලැබුණ මේ පන්නරය මම දවසින් දවසින් දියුණු වීම අනිවාර්යයෙන්ම ඒ මගේ ගීත මාත් එක්ක සතුටෙන් ගීත ගයපු ඒ සියලුම දෙනාගේම හයිය වෙන්න ඇති මොකද මම තාමත් සන්තෝෂ වෙනවා මෙච්චර දුර ගමනක් ඇවිල්ලා මේ කඩයිම ගාවට පැමිණීම ගැන ඉතින් ඒකට අනිවාර්යයෙන්ම මේ ත්‍රිවිධ හමුදාවේම තියෙන සියලුම නිල තදින්ම දැනෙනවා සමහරක් විට එදා ඔබේ හඬ බංකරයේ සිට එහෙම නැත්නම් නෞකාවේ සිට රසවිඳි ඔබේ සහෝදරයා අද ජීවතුන් අතර නොමැති වන්නට ඇත. නමුත් ඔවුන් ඔබේ ඒ කුසලතාවය අද ඉතාමත් තිරනාත්මක අඩියකට පැමිණ තිබෙන මේ මොහොතේදී කොහේ හෝ සිට සතුට වෙනවා ඇත. අනිවාර්යෙන්. ඒ ආශිර්වාදයත් සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රසාදයත් විද්වත් විනිශ්චය මණ්ඩලයේ තීරණයක් මත අද ඔබ අමරදේවයන් ගුරු අමරදේවයන් ගෞරවනීය අමරදේවයන්ව තාරුණ්‍යයට කැඳවාගෙන ආවා. එතුමන්ට කාල දේශ දීපයක් නැහැ. එතුමන්ට යුගයක් නැහැ. ජෙනරේෂන්ස් නැහැ එතුමන්ට. එතුමන් හැම ජෙනරේෂන් එකකම ඉන්නවා කියන එක අද ඩේමියන් ඔප්පු කළා. ගුරු අමරදේවයන්ට නමස්කාර පූර්වකව මම ඔබට ආශිර්වාද කරනවා. රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දුට ඒ අවසන් විරුතරු පස් දෙනා අතරට යන්නට අවකාශ සැලසෙයිද? අනිවාර්යයෙන්ම. තරගලහිරු සම්පත් ඔබටත් කමාන්ඩර් ඩේමියන් කියූ පරිදි ඔබත් උදාර ඒ වගේම අපේ රටේ ඒ මානුෂීය මෙහෙවර වෙනුවෙන් සටන් වැදුණු උදාර යුග පුරුෂයෙක් රණවිරුවෙක්. ඒ වගේම ඔබ මේ වේදිකාවේ පසුගිය සතියේ ගායනා කළ රන් දෙවොලින් බැස එන ගීතය. රන් දෙවොලින් බැස එන්නේයෝ අපේ හිතට වැඩපන්දියෝ වලාකුලේ ගැවසෙන දෙයෝ සත්‍යු මන් පිට යන දෙයෝ රන් දෙවොලින් බැස එන්නේයෝ අපේ හිතට වැඩපන්දියෝ වලාකුලේ ගැවසෙන දෙයෝ සත්‍යු මන් පිට යන දෙයෝ. ඒ සඳහා ඔබට විදත් නිෂ මණ්ඩෙන් බොහොම උණුසුම් ප්‍රතිචාර ලැබුණේ. විශේෂයෙන් මට මතකයි විශාරද දෙඩෝ ජයපුරි මහත්මයා පැවසුවා තාරංග අද යෝධ පිම්මක් ඉදිරියට තිබ්බා කියලා මං විශ්වාස කරනවා ඔබේ ඉදිරිපත් කිරීම අද. මේකේ තියෙන ස්වර පරාසය ග්‍රහණය කරගන්නට වෙනම අභ්‍යාසයක් කළ යුතුයි. ඔබේ අභ්‍යාසයේ හොඳින් යෙදී තිබුණු බව අපට සක්සුදක්සේ පැහැදිලි වුණා. ඔබේ නිර්මාණශීලී බවකුත් මේකට යම් යම් අවස්ථාවල යෙදුවා මම දැක්කා. කිසිම හානියක් නොවෙන්න අර චිත්‍රපටයේ අපි දැක්ක භාවයන් ඔබ අද අපට නැවත වතාවක් ආවර්ජනය කළා. ඔබට සුබ ගමන්. මම හිතන්නේ මේ වගේ තීරණාත්මක කඩේමක සිටියේදී ඔබට එවන් වූ විනිශ්චයන් ලැබෙනකොට ඔබට මොකද හිතුනේ ඔබේ ගීත ගායනය සම්බන්ධයෙන්? ඇත්තටම මම මුලින්දලම මම මේ ගමනේ දිහා හැරලා බැලුවොත් මම විශේෂයෙන්ම මට මගේ ගායන හැකියාවෙන් උපරිම දෙයක් පෙන්වන්න පුළුවන් ගීත තමයි මම තෝරගත්තේ. මුලින් මන් දන්නේ නැහැ ඒවා මං කොච්චර සාර්ථකව කියනවද කියලා. නමුත් මට විනිශ්චය මං හිතනවා ඒ ගීතවලට මම උපරිම සාධාරණයක් සිදු කරනවා කියලා සහ ඉදිරියේදී සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ වගේම තමයි උපුලිතනේ තරගලයි සම්පත් හිතුවා දෙදා 20,000ක් ත්‍රිවිධ හමුදා රණවිරුවන් අතරින් මේ තරම් දුර මේ රණවිරු රියස්ටා ගායනාභිෂේකේ මේ තරම් දුර එන්නට පුළුවන් වෙයි කියලා හිතුවද? නෑ, අපි හැමදාම හිතුවේ ඊළඟ වටේ ගැන පමණයි. අවසාන වටයක් ඇත්තටම යම් කිසි බලාපොරොත්තුවක් හිත කොනක තිබුණත් අපි නිතරම සූදානම් වුණේ ඊළඟ වටේට සාර්ථකව මුහුණ දීමට පමණයි. ඒ සාර්ථකත්වය මං හිතනවා මං සාර්ථක වෙලා ඇති කියලා. ඔව්, ඒ වගේම තමයි රණවිරුවන් කියන්නේ පියවරින් පියවර ඉදිරියටම ගමන් කරන පිරිසක්. මා කැමති විද්වත් විනිශ්චය මණ්ඩලය වෙත යොමන්නට ජැක්සන් ඇන්තනි මහත්මයා අපි තිදෙනාට පසුගිය කාලවකවානුව පුරාවටම මේ විරුතරු සය දෙනා
ඇසුරු කරන්නට සිදු වුණා බොහොම සමීපව ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණා ඉතින් ඒ මේ තරගයට සූදානම් වන අවස්ථාවන්වලදී ඒ වගේම ඔවුන් පුරුදු පුහුණු වීම කටයුතු කරන අවස්ථාවන්වලදී අපිට ඔවුන්ගේ පැහැදිලි නිරීක්ෂණයක් දැක ගන්නට හම්බුණා ඒ තමයි ඔවුන් පවත්වාගෙන ගිය පැහැදිලි විනයගරුක භාවය මේ ලොව ප්‍රථම මිලිටරි රියැලිටි අත්දැකීම ඒ වගේම මෙතෙක් ශ්‍රී ලංකේ රියැලිටි කලාව තුළ තරගකරුවන්ගේ කිසිදු පැමිණිල්ලක් නොලැබුණු එකම රියැලිටි අත්දැකීම වන්නටත් පුළුවන් මම හිතන ඔබතුමාටත් ඇති ඒ ගැන යම් කිසි අදහසක් පාල කරන්නට ඔව් උමංගනා මම මේ කල්පනා කරන්නේ මම විශ්වාස කරන ධර්මතාව පිළිබඳ මම හිතන්නේ අපි මුළු රටම විශ්වාස කරන ධර්මතාව තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දැන් මේ රණවිරුවන් අපට දිනා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ නිසා තව ඉදිරියටත් මේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය 1931 නේ අපිට මේ සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ ඒක බොහොම රහස්‍ය ඡන්දයක් සහ ඒ ඡන්දය පිළිබඳ විශ්වාසය තවමත් කඩවෙලා නැහැ ඊට පස්සේ තමයි මේ මාධ්‍ය ලෝකයට ආවේ මේ පෝස්ට් කාඩ් එක පෝස්ට් කාඩ් එකෙන් කූපන් පත් යවලා කාව හරි තමන්ගේ ජනප්‍රියත්වයේ ප්‍රකාශයට පත් කරන පුරුද්දක් අපේ රටේ තිබුණා සරසබිය පුවත්පතේ ජනප්‍රියම නළුව තෝරනකොට ඒ කූපන් පත් පෝස්ට් කාඩ් වල අලවලා තමයි මේ කටයුත්ත කෙලේ මුලින්ම රේඩියෝ වල තිබුණේ මේ පෝස්ට් කාඩ් මේ පෝස්ට් කාඩ් එකේ තියෙන සර්වජන ඡන්දය දැන් මාරුණානේ මේ SMS එකට ඒ නිසා මේ SMS මනාපය ප්‍රජාතාන්ත්‍රීයද ඒ SMS මනාපය තුලින් ගොඩනැගෙන මතය මේ රටේ ජාතික මතයද කියන කාරණාව මේ කාලේ අපි සිතා බලමින් සිටින කාලයක්. ඒ නිසා සමහර තරඟවල අප අක්‍රමිකතා එළියට දුටුවා අක්‍රමිකතා පිළිබඳ බොහෝ දේවල් කතා කරන්න පටන් ගත්තා. නමුත් මේ ඔබ කිව් ලෙසම මේ තරගයේ මේ ප්‍රජාතාන්ත්‍රීය නිදහස දුනා දුන්නු විනය ගරුක මානව ප්‍රජාව තමයි මේ ලංකාවේ සිටින රණවිරුවන්. මේ ලංකාවට අලුතෙන්ම ආපු શબ્දකෝෂයට අලුතෙන්ම ආපු වචනය රණවිරුවා. ආදර්ශමත් පුරවැසියා විනය ගරුක පුරවැසියා. ඒ නිසා අපි හැමෝම විශ්වාස කරනවා මේ විනයගරුක ප්‍රජාතාන්ත්‍රීය පුරවැසියා සමග ඇසුරු කරන SMS එක නැමැති මේ සර්වජන ඡන්දය තවදුරටත් ප්‍රජාතාන්ත්‍රීයයි කියලා. මොකද හේතුව දැන් මේ ඉන්න අයගේ මානසික මට්ටම් මට හිතා ගන්නට පුළුවන්. මොකද හේතුව මේ අපි තුන්දෙනාගේ මානසික මට්ටම පිළිබඳ ආබෝධයක් මට තිබෙන නිසා. අපි හැමෝගෙම හදවත්වල කිසියම් ස්පන්දනයක් තියෙනවා. මොකද හේතුව මේ හැමෝටම තරගයක් තියෙනවා. මෙතන ඉන්න 6 දෙනා ඒ 6 දෙනා සමග තර්ක කරනවා. අපි 3 දෙනා තවත් එක්කෙනෙක් එක්ක තර්ක කරනවා. ඒ තමයි SMS එක්කෙනා. SMS නැමැති ප්‍රජාවත් එක්ක අපි 3 දෙනා තර්ක කරනවා. මොකද අපි දන්න අංක ගණිතයට අනුව 160 කියලා කියන්නේ 140ට වැඩි. අපිත් එක්ක තර්ක කරන SMS නැමැති ප්‍රජාවට අයිතිය තියෙන්නේ මේ තරඟයේ 140යි. අපි 3 දෙනාට අපි 3 දෙනා ලබන 160ක ප්‍රජාතාන්ත්‍රීය අයිතියක්. ඒ අයිතිය වෙනුවෙන් තමයි අපි 3 දෙනා මෙතන ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි තවත් හොඳ ආදර්ශමත් ප්‍රජාතාන්ත්‍රීය තරගයක් මේ ලංකාවට තිරින කරයි කියලා. ලෝක ඉතිහාසයේම පළවෙනි රියැලිටි මිලිටරි තරගය මේ නම් ලෝක ඉතිහාසයේටම මේ SMS මනාපයේ තියෙන ප්‍රජාතාන්ත්‍රී බව ඔප්පු කරන්නට මේ තරගයට හැකියාව ලැබෙවි කියලා මම විශ්වාස කරනවා. මොකද මට ගරු ආරක්ෂක ලේකම්තුමන් අපිට මේක ආරාධනා කළෙන් පසු අපිට ලක්ෂ්මන් හුළුගහල මැතිතුමන් අපිට පෙන්වුවා මේ ක්‍රමවේදයේ තියෙන සූක්ෂමතාව ක්ෂණික ක්‍රමවේදය SMS භාවිතාව සහ අපේ විනිශ්චයන් අතර තියෙන මේ අනුපාතය සකස් කරන්නට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාවිතා කරන ක්‍රමවේදය ඉතාම සුපිරි නිර්වත්‍ය ක්‍රමවේදයක් බවට අපි තුන් දෙනා සාක්ෂි. ඒ නිසා ඒ සාක්ෂියත් අතේ සමග හැප්පෙනවා. 160 140ට වඩා වැඩි. ඒ මතෙම තමයි අපි ඉන්නේ. හොඳයි. 160 140ට වඩා වැඩි. උපුලතනෙන් සාරංග ලහිර සම්පත් ඒ වගේම කමාන්ඩර් ඩේමියන් කෝප්‍රල් ලලිත් වික්‍රමනායක ඔබ තිදෙනාට අද දවසේදී සිදුවේ විද අවදානම් කලාපයට යන්නට එසේත් නැතිනම් ඔබ තිදෙනාගෙන් ඔබ තිදෙනාටම සිදුවේ විද ඒ විරුතරු පස් දෙනාගේ කණ්ඩායම් කරන්නට හොඳයි. ඒ විනිශ්චයන් ප්‍රකාශයට පත් කරන්නට කලින් අපි ප්‍රධාන පාලක මැතිතුමාට යොමු වෙමු. එසේනම් 29 වෙනි දින ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිවෙන දැවැන්ත වේද